ආයුබෝවන්, ඔන්න මම අදත් සුපුරුදු විදිහට වාග්ගෝලන්ගේ නිවසට ආවා. බ්‍රෝකොලි රයිස් එකක් හදන්න. මේක හරිම ලේසි, අනිත් රෙසිපි වගේම තමයි. එහෙනම් එකතු වෙන්න මාත් එක්ක. අපි හදමු අද පොඩ්ඩන්ට, ටිකක් ලොකු පොඩ්ඩන්ට ගැලපෙන විදිහට බ්‍රෝකොලි රයිස් එකක්. මේ ටික තමයි අපිට බ්‍රෝකොලි බත් එක හදාගන්න ඕනෙ වෙන්නේ. මේ තියෙන්නේ උයාගත්ත බාස්මති බත් කෝප්පයක්, එවගේම බ්‍රෝකොලි, තෙල් මේස හැන්දක්, බිත්තර එකක්, මිරිස් කුඩු ටිකක් සහ කහ කුඩු ටිකක්. මීට අමතරව අපිට ලුණු ටිකක් ඕනේ වෙනවා. මේ ටික තමයි අපිට බ්‍රෝකොලි බත් එක හදා ගන්න ඕනේ වෙන්නේ. එහෙනම් අපි මුලින්ම තෙල් ටිකක් රත් වෙන්න තියලා බ්‍රෝකොලි ටික දාගමු. මම මේ තෙල් එක ටිකක් රත් වෙන්න තිබ්බා. දැන් අපිට පුළුවන් මේකට බ්‍රෝකොලි ටික එකතු කරන්න. මේ විදිහට බ්‍රෝකොලි ටික එකතු කරලා, බ්‍රෝකොලි ටික නම් හැබැයි ටිකක් හොඳට බැදෙන්න දෙන්න ඕනේ. මේ විදිහට බ්‍රෝකොලි ටික ටිකක් තැම්බුණාට පස්සේ අපිට පුළුවන් මේ වගේ පැත්තකට කරගෙන කඩාගත්ත බිත්තරය එකතු කරන්න. බිත්තරය දැන් අපි එකතු කරා. මේ විදිහට බිත්තරය ටිකක් බැදෙන්න ආරින්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් ලුණු එකතු කරන්න. දැන් අපිට පුළුවන් මේකට මිරිස් කුඩු ටික, කහ ටික, එවැගේම ලුණු ටික. මම මේකට රසකාරක නම් කිසිම දෙයක් එකතු කරන්න නැහැ, මොකද බබාලට දෙන්න නිසා. ඔයාලට පුළුවන් කැමති නම් එකතු කරගන්න. ඒ වගේම ලුණු මම බත් එක උයනකොට ලුණු එකතු කරන්න නැහැ. ඒ නිසා මම මේකට ලුණු ටිකක් එකතු කරගත්තා. මේක විශේෂයෙන් කියන්න ඕන ටිකක් ලොකු බබාලට, මොකද බ්‍රෝකොලි ටිකක් මම ලොකුවට ගත්තා. ඒ වගේම මිරිස් කෑලි ටිකක් මම එකතු කරා. ඒ නිසා මේකට නම් ටිකක් ලොකු බබාලට තමයි ගැලපෙන්නේ. දැන් අපි මේකට බත් ටික එකතු කරගන්නවා. මම මේක බිත්තර එක සහ ඒ සියලුම දේවල් එකතු කරලා විනාඩි දෙක තුන හොඳට කලවම් කරලා ලිපෙන් තිබ්බා. දැන් අපි මේක බත් ටික එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. සාමාන්‍යයෙන් බබාලට රාත්‍රී ආහාර වේලට වගේ ගොඩක් වෙලාවට වැඩි වෙලාවට මේ වගේ ආහාර වේල පිළියෙල කරලා දෙන්න පුළුවන්. මොකද මේකේ බිත්තර එකක් තියෙනවා, එළවලු තියෙනවා. ඒ නිසා අපිට වෙන වෙනම දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි නිතරම එහෙම දෙන්න එපා ඔක්කොම එකට. එතකොට බබාලට කැම එක එපා වෙනවා. ඒ නිසා හදිසි වෙලාවකදී අපිට මේ වගේ එකට එකතු කරලා හදලා දෙන්න පුළුවන්. කොන්න දැන් අපි බත් එක හදාගෙන අවසానයි. ඕගොල්ලන් දැක්කනේ හරිම ලේසි සරලයි, ගොඩක් දේවල් එකතු කරේ නැහැ, රසකාරක නැහැ. ඒ වුණාට මේ බත් එක ගොඩක් රසයි, පුංචි බබාලට ගොඩක්ම ගැලපෙනවා. එහෙනම් අදට මම ඕගොල්ලන්ගේ නිවසෙන් යන්නයි හදන්නේ. සුපුරුදු විදිහට නැවතත් අලුත් රෙසිපි එකක් අරගෙන ඕගොල්ලන්ගේ නිවසට එනකන් සුබ දවසක් ඔයාලා හැමෝටම.